සියයට සියයක්ම පෙපර එක කරා හරීම සුභවාදී විදිහට කිහෙම කවුරුත් නැහැ. ඉතින් ඇත්තටම මේ වෙලාව වට දැනෙන්නේ ඒ දේින්දම මම මෙහෙමම කිව්වේ. ඇත්තට මෙහෙම සියයට සියයක් වහුද්දටම පෙපර එක කරා මට නම් ඇත්තට මේකක් ඇති කියලා හිතන කවුරුත් නැහැ. පැහැදිලිද? කිසිම කෙනෙක් නැහැ. ඒක දැනෙන්නේ ඔයාලා විතරක් නෙවෙයි. ඔයත් එක්ක එක්සෑම් කරපු හැමෝටම ඒක දැනෙනවා. ඒ නිසා මුලින්ම ඔයාලට හිතපු විදිහට එක්සෑම් එක කරන්න බැරි වෙච්ච නිසා ඇතිවන පසුතැවිල්ල ඉග්නෝ කරන්න. ඒකත් එක්ක ඔයාලට ඉස්සරහට යන්න බෑ. ජීවිතේ හැම දෙයකදීම වෙච්ච දේවල් ගැන හිත මට අරිහම කරන්න තිබ්බා, මෙහෙම කරන්න තිබ්බා. එහෙම හිත හිත ඉස්සරහට එන දේවල් අසාර්ථක කරගන්න එක තමයි ඔයාලා මේ දවස්වල කරන ලොකුම මෝඩකම. ඒ නිසා ගියදී මෙතනින් අතහරින්න. කරපු දේ හොඳ හෝ නරක කරපු දේවල් මේ මොහොතේ මෙතනින් අයින් කරන්න, අමතක කරන්න, වර්තමාන ජීවත් වෙන්න, අනාගතේ plan කරන්න, අනාගතේ හදාගන්න. ඒකෝද මේ වෙලාවේ මම ඔයාලට කියන්න තියෙන්නේ පළවෙනි සත්‍යය ටික ලියුවා. ඒක හිතපු තරම් හොඳ විදිහට කරා හෝ නැත්නම් සියයට 99%ක්ම කරේ නැහැ. ඒක ඔයාලට විතරක් නෙවෙයි දැනෙන්නේ. හරි. දෙකම වැඩ කරපු ළමයෙකුට තේරෙන්නේ දැනෙනවා මට හිතවලම කොරක් හරි ලියන්න තිබ්බා කියලා. ඉතින් ඔයාලගේ ඉස්සර දෙකක් කියලා එකක් තියෙනවා නේද? ඒ ඉස්සර දෙකම තමයි වාගේ. ඉතින් යනවා ඉංජිනේරින් යනවාද? යුනිවර්සිටි යනවාද නැත්ද? ඒ යුනිවර්සිටි සැරේ ඉහළ කෝස් එක ගන්නද? පහළ කෝස් එක ගන්නද? කොටිම කියන වාගේ ජීවිතේ මෙතන තියෙන දෙයක්. ඇත්තට මේ රෝල් අසාර්ථක වුණා කියලා කෙනෙක් ජීවිතය අසාර්ථක වෙන්නේ නැහැ. නමුත් ඔයාලට යන්න තියෙන දේශම පොස්ට් එක මේකනේ. ඉතින් ඒ හින්දා දැන් මේ වෙලාවක මට ඔයාලට කියන්න දෙන්නේ දැන් දවස් 3ක විතර එස්ටරක් හම්බුනානේ විද්‍යාත්මක ෆිසික්ස් නැතුවලට. එතකොට ඔයාලා දැන් කලින් ගිය දේවල් ගැන හිත 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 මේ ෆිසික්ස් එක සතාරිනවා. එතනින් හරි කෙමිස්ට්‍රි එක සතාරිනවා. ඒ තරම් මෝඩකම ජීවිතේවත් නැහැ. හරිද? දැන් සමහර විට ඔයා මේ අවුරුදු හතරක් තිස්සේ ඉගෙනගෙන ඉස්කෝලේ ගිහලා ඔච්චර මහන්සි වෙලා ඇත. සහ ඒ ලෙවලට විශේෂයෙන්ම ඔච්චර මහන්සි වෙලා ඇත. ඔයාට වඩා අඩුවෙන් වැඩ කරපු කෙනෙක් මේ ගැබෙන තියෙන කාලය තුළ උපරිම වැඩ කරලා තමන්ගේ මනස හදාගෙන ගිය දේවල් ගැන හිතන්නකො මේ පුංචි කාලේ මුත්තට වැඩ කරලා ඒරවස් ගන්න ඕන වඩා හොඳ ස්ටැන්ඩ් එකක් පෙන්නන අය ඇති. ඒ පෙන්නලා තියෙන්නේ තමන්ගේ හිත හදාගෙන තමන්ගේ මනස හදාගෙන මේ පොඩි ජීවත් වෙලා මෙතන ඉහළට මොනවද කරන්න කියලා ප්ලෑන් කරපු කෙනෙක්. සහ තව පාරක් වාඩ කරන්න වුණා. ඒකට ලොකු පිටුහලක් වෙනවා. මේ පාර දිහකටම මට ඊළඟට ඒක කරගන්න තියෙනවා. මේ පාර S එක මට ඒක කරගන්නට වඩා ලේසි නේද? B එක ඒක කරගන්න එක. හරි අපි කොහොමද ඉතාව බලගෙන හිතන්න ඕනේ මම කියන්නේ සාර්ථක විදිහට. ඒක සා දැන් කියන්නේ වගේ හිතන්න කරපු පේපර් එක සම්පූර්ණයෙන් අයින් කරන්න. ඒ පේපර් එකේ ස්ටේටස් දාන්න, එකේ පෝස්ට් ෂෙයාර් කරන්න. ඇත්තටම කියනවනේ ඒක මහා සාමාන්‍යයෙන් කෙනෙකුට පේන මෝඩකමක් විදිහට. ඒ නිසා ඒ වගේ මොනවාම හරි ස්ටේටස් එකක් මොනවා හරි දෙනවා මේක හසර යාළුවෝ නැ කමනේ මේවා මියුට් කරලා ඔයාලගේ ස්ටෑන්ඩ් එක විතර ફોકસ කරන්න. ඒකෙන් වාගේ මනස විනාශ වෙනවා. හරි. ඒ නිසා දැන් මේ මොහොතේ ඉඳලා ඔයා විනාඩියි භාගයක් කරගෙන ස්ටෑන්ඩ් කරන්න. අනිත් පොත් ටික දැන් බයෝ හරි මැත්ස් හරි ඒ පොත් ටික මේකෙන් අයින් කරාට අයින් කරලා ඊළඟට ඉතින් ෆිසික්ස් නම් ෆිසික්ස් පොත් ටික ඔක්කොම අරගෙන ප්ලෑන් කරන්න. හරි විනාඩි 20ක් වගේ ඇතුළත දැන් මම මොනවද කරන්නේ? ඒ හදාගත්ත ටික පිළිවෙලකට ගිහමු. තියාගෙන ඒකෙන් කිසිම දෙයක් ඉන්න ඉවර කරද ඉවර කර කර මුල ඉඳලාකට යන්න හදේ කර මුලට යන්න. අනිවාර්යයෙන්ම එක්සෑම් එකට කලින් හැම පාඩමකින් ඇවිල්ලා තියෙන හැම පාඩමකින්ම ඇවිල්ලා තියෙන ලෙසන් වයිස් කැටගරයිස් කරපු ස්ටික්ු මම පොඩ සැරයක් කියලා තියෙනවා. මේවා ප්‍රිපෙයාර් කරගෙන ඉන්න. මේවා තමයි අපි ස්ටඩි එකේ එක්සෑම් එකට කලින් බලන්න ඕනේ කියලා. අර මේ එහෙම තියෙනවා නම් ඒවා ප්‍රැක්ටිකල් කරන ගොඩක් හොඳයි. ඒ ටික බලාගෙන යන්න මුලින් ඉඳලාකට අපි ඉතල මුලට. හරිද? සහ ෆිසික්ස් වල බලෝබල වගේ නෙමෙයි. බලෝබල අපිට හිතා ගන්න බැරි කොතනින් හරි කියලා දැන් ප්‍රතිශක්තිය මම අන්තිම කාලේ සම්පූර්ණ වීඩියෝ එකක් දැම්මා. ඒක ප්‍රතිශක්තිය කරද්දි මම කිව්වනේ ඇත්තටම කියනවා නම් බයෝ පේපර් එක නිකන් අර අමුවෙන්ම කලා තිබුණා. රිසෝස් බුක් එකේ තියෙන පොයින්ට්ස් මාතෘකාවට අදාළ පොයින්ට්ස් එහෙමම කලා තිබුණා. ප්‍රතිශක්තිය කරද්දි මම කියවන මේ ප්‍රතිශක්තියෙන් එනවා මේක එනකොට මයික්‍රෝබයොලොජිස්ට් එක කම්බයින් කරලා දෙයි කියලා එහෙම වදිනවා තිබුණා. ප්‍රතිශක්තිය සහලිය ප්‍රතිශක්තිය එහෙමම දීලා තිබ්බා. ඉතින් අන්න ඒ වගේ සුභවාදීව මේ ෆිසික්ස් එකක් හිතන්න මට අරගෙන කරගන්න බැරණානේ මේක කරගන්න බැරණානේ ඒක කිසි දෙයක් හිතා
බලාගෙන බලාගෙන යනවා. මේ පාඩක් කරලා ඉවර කර කර ඉගාවට යනවා එහෙම නැහැ. එහෙම සංකාර නම් තියරි එක ඔළුවට වැටෙනකොට හයි කියවගෙන මොනිට ළඟට ඒක කියවලා අඳුම ගන්න ෆාස්ට් පේපර්ස් බා දැන් මම පස්සේ ප්‍රශ්න කරනවා නම් පස්සේ ප්‍රශ්න පාඩේ මොකක්ද කියලා හරියට අවබෝධ කරගන්න. ඒ වගේ පස්සේ ප්‍රශ්න පහක් විතර එක ප්‍රශ්න පස්සටම ගන්න හතර 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 පුරුදු වෙන්න. මුල්ටිකේ හැමයකටම ලියාගන්න එක මාකින් එක බලාගෙන හරිද ඒ තුන් හතර වතාවක් ලියනකොට ලියනකොට මාකින් එක බලන්නේ તો සමට තනිය හදන්න පුළුවන් මට්ටමක් එනවා. කටපාඩම් කරන්නේ නැහැ තමයි එනවලු. නමුත් එහෙම ටිප්ස් කියන්නේ එහෙම අද මේ ඒවට උත්තර දෙන්න විදිහවල් ඒව අල්ලගන්න අර පාස්ටි පෙපර්වල උත්තර දෙන විදිහ ප්‍රැක්ටිස් එකේ. ඒකින් තමයි අනිවාර්යෙන්ම මේ වගේ පස්වෙනි ප්‍රශ්න අපස්සට අවුරුදු වල පහක් කොහොම හරි පහක් කරලා ගියොත් පස්වතාවගේ එකක් ප්‍රැක්ටිස් කරලා විදිහටත්තාවක් නේද? එහෙම කරොත් වාස්තන ටොඩා ඔබ කොට ගන්න පුළුවන්. දැන් පටන් ගන්න. දැන් තමයි මොනම දාගෙන එයක් පටන් ගන්න. ඒ නිසා දැන් ආරම්භ කරොත් මම හිතන ඔයාලා මේ දැන්